नमो भगवते भगवतो अरहतो सम्मा नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य तथा कलि समुदाय में सहभाग की तरह भूमि तक पुटे स्कंद धातु आयतन दुम्रीट दुआन पार नील पार तीनों सुदर्शन या दिव्य भूमि अर्थन सुदर्शन भूमि ये भूमि इसला भूमि धनमती स्कंद धातु आयतन इंटीन ऐसे अरे मतलब बुद्ध जान के देखना करना बहुत अच्छी सूत्र नी लोग की अंक से दुख कटी होना नहीं हेम दुख में अति बाल या करा पंडित या तो ना दुख में हेम उपद्रव्यात्म विनवाना विन बाल या करा हेम विपत्त्म विन बाल या करा पंडित या तो दुख कुट में विपत्त कुट में उपद्रव्य कुट में कि ऐसा महान यहीला विमसा बला कटुट करना पंडित के तेन इतना आनंद सुनना के हम स्वामी भागवत न के किसी विमसा बला पंडित के तेन आनंद स्कंद वसीम धातु वसीम आयतन वसीम पटित संपाद वसीम विमसा बला पंडित के तेन तो पोते पंडित भाव ऐसी वेन्न पंडित भाव ऐसी करन पंडित ये तेन ना ये स्कंद धातु आयतन वसीम विमसान ये विमसान ने अभी गाँव स्कंद के मुकद धातु आयतन के मुकद धातु के मुन मुकद के लिए धनु अभी जनगण एक अभी कुटक पिलक पुरो एक हेमतनीम अभी तरगन कथा कल है कि नमु मुनकन दापी में इधन करने के कारण आप ही नहीं विभंग प्रकरण में तुम दाम हदे विभंग किया कि दाम हदे विभंग के लिए कहने दाम हदे वो तो बेदला कहने क्या ना ओन में कहने के प्रदान देर के अंदर हदे तो वगैरह के लिए कि ने अंतिम तय में शरीर को मातहर मात अंतिम हुस्मरल अंतिम होते दक्का होती नहादे होते ඒවගේ මේ ශාසනය කියලා යමක් තියෙනවනම් ශාසනය හදවත වගේ තැනක් තියෙනවනම් අන්න ඒ ටික බෙදලා දෙන්නවා බෙදලා ගන්නවා එතකොට ඒ හරහා තමයි මේ හැම දැනුමක්ම අවබෝධයක් ලැබෙන්නේ ඒ ටිකෙදී ඒක කාරණා 11ක් තියෙනවා 12 12 මතකද වඩා මතකයි ගන්න ස්කන්ධ ආයතන ධාතු සත්‍ය දස ඉන්ද්‍රිය හේතු ආහාර සත්‍ය සත්‍ය කිව්වා ආහාර පස්ස වේදනා සංඥා චේතනා චිත්ත එතකොට මෙන්න මේ හත එතකොට එතනදී ස්කන්ධය කටි කටි කන්දා කියලා අහනවා බුදුරජාණන් වහන්සේ ස්කන්ධය කෙතෙක්ද කියලා අහනකොට ඔන්න එතෙන්දි හම්බ වෙන අපිට උත්තරය ස්කන්ධය පහයි පංචස්කන්ධය කියලා. එතකොට මේ ස්කන්ධ පහ මොකද්ද කියන එක අපිට මේ විභංග ප්‍රකරණේ වෙනම තැනකින් දැන් එතන මේ ස්කන්ධ පහ මාතෘකා කළාට ධම්ම සංගයේ ධම්මාදීසේ ඒ ස්කන්ධ පහ මොකද්ද මොනවද කියලා බෙදලා තෙන්නවා අපිට විභංග ප්‍රකරණ එකේ ඛණ්ඩ විභංග කියන එක. ඒකේදී එතකොට සම්පූර්ණ අපි කියමු ඛණ්ඩ විභංග කියලා. දැන් අපි මේ ස්කන්ධ ටික ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ලා මම පෙළ උගන්වනවා නම් පෙළ උගන්වලා ඊට පස්සේ ඒ කාරණාවල අර්ථය උගන්වනවා. අපිට මේ ස්කන්ධ ටික විතරක් ඉගෙන ගත්තොත් ඔක්කොම තුන් මාසෙ ඉස්සර කරන්න බැරි ඒ ඉඳ කෙටි තමයි කියන්නේ.
කුඩා තියෙන නිසා. එතකොට ස්කන්ධ පහයි. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. එතකොට ඊට පස්සේ ඒ රූපස්කන්ධය කියන එක. රූපස්කන්ධය කියන එක තව කාරණා 11කින් රූපස්කන්ධය විද්‍යමාන. රූපස්කන්ධය කාරණා 11කින් මේ රූපස්කන්ධය කියන එක ලෝකෙට ප්‍රකටයි විද්‍යමානයි. මොකද අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඖදාරික රූප, රළු රූප, සියුම් රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියලා 11 ආකාරයකින් මේ රූපය ලෝකෙට හම්බ වෙනවා. ඒක රූපස්කන්ධය කියනකොට මේ 11 පුලේම තියෙන ඔක්කොම රූප ටික අයිති. අතීත අනාගත පච්චුප්පන්නව අජත්තංව බහිද්දාව ඕලාරකමව සුකුමංව හීනංව පනිතව යන්දුරි සන්තිකේව සම්බන් රූපං. මේ සියලුම රූපය ටික අයිති රූපස්කන්ධය කියලා කියනකොට. එතකොට වේදනා ස්කන්ධ කියලා කොට ඒ වේදනා ස්කන්ධයටත් මෙන්න මේ 11 ආකාරයෙන්ම අයිති 11 පොලක තියෙන. ඒ වේදනාවේ තව ප්‍රභේද ගුඩේ තියෙනවා. නමුත් ලෝකෙට මේ වේදනා ස්කන්ධයේ 11 තැනකින් ප්‍රකටයි. අහුවෙන අතීත විඳ වේදනා, අනාගත විඳින වේදනා, දැන් විඳින වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, එතකොට ඖදාරික වේදනා, සුකුම වේදනා, හීන වේදනා, ප්‍රණීත වේදනා, දුර වේදනා, ළඟ වේදනා කියලා ප්‍රකටයි. ඒවා අපිට ඔක්කොම එකන ගන්න ඇති. ඒ වගේම සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ තුනත් අර වගේම මේ 11 ආකාරයෙන් ලෝකෙට ප්‍රකටයි. එතකොට මේ ස්කන්ධ පංචකය 55 ආකාරයකින් ලෝකෙට ප්‍රකට වෙලා තියෙනවා. එතකොට අපි මේ ස්කන්ධ ගැන දැනගන්නකොට 55 ආකාරයකින් කොතනකින් හම්බෙන රූපයේද ගතිය මේකයි කියන තැනකට එන්න ඕන. අපි දැන් වර්තමානයේ රූපයක් ගැන කතා කළොත් රූපස්කන්ධයක් ගැන කොතන තියෙන රූපෙත් මේ රූපයයි මේ ස්වභාවයයි කියන නෝන එන්න ඕන. එතකොට දැන් මේ ස්කන්ධ කියලා කියන්නේ ස්කන්ධ කියනකොට හොඳට අපි අර්ථය දැනගන්න ඕනේ. මේ රාසත්ව කන්දත්ව, පුඤ්ජත්ව කන්දත්ව, සමුහත්ව කන්දත්ව. රාසි අර්ථයෙන් ස්කන්ධයි කියලා කියනවා. සමුහත්ව කන්දත්ව, සමුහ අර්ථයෙන් කන්දයි කියලා කියනවා. පුඤ්ජත්ව කන්දත්ව, පුඤ්ජ කපෙන් ධාතු පුඤ්ජ ගොඩක් කියන අර්ථය. දොරතාව උපමාකෙන් උදක කන්ද, අග්ගි කන්ද, එතකොට දාරු කන්ද කියලා ගස් ගොඩක්, දර ගොඩක්, ජල ගොඩක්, ගිනි ගොඩක් කියලා කියනවා. ඒ වගේ කන්ද, රූප කන්ද, රූප ගොඩක්, වේදනා කන්ද, වේදනා ගොඩක්, සංඥා ස්කන්ධ, සංඥා ගොඩක්, සංකාර ස්කන්ධ, සංකාර ගොඩක්, විඥාන ස්කන්ධ, විඥාන ගොඩක් කියන අර්ථයෙන් ස්කන්ධයි කියලා කියනවා. කන්ද ගොඩක්, සමූහයක්, පුංචියක්, රාශියක් කියන අර්ථයෙන් කන්දයි කියන අදහස ගත යුතුයි. එතකොට ඒ ස්කන්ධයන් ගත්තහම ඒකෙදි අපිට ඒ ස්කන්ධේ ප්‍රකට වෙන කාරණා 11ක් තියෙනවා කියනවා. ස්කන්ධ ටික විස්තර කරන්නේ තාම මේ කාරණා 11 අපිට රූපය ප්‍රකට වෙන අවස්ථා, ප්‍රකට වෙන තැන් 11ක් ගැන කියන මිසක තාම ස්කන්ධයන් විස්තරේ නෙමෙයි. එතකොට එතනදී අපිට මෙන්න මෙහෙම මෙහෙම හම්බෙන්න පුළුවන් ඒ වෙලාවේදී හම්බ වෙන ඒ ස්කන්ධ මෙන්න මේ අර්ථයෙන් කියන්නේ. අපි මෙහෙම කියමු දැන් අතීත රූප කියලා කියන්නේ මොකද්ද? භව වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ ඉක්මගිය නිරුද්ධ ගෙවිච්ච අස්තංගතයට ගිය නැතිවෙච්ච රූපයක් තියෙනවනේ මේක අතීත රූපය. එතකොට බහු වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ නොහතගත් සත්‍ය සමවායෙන් තාම නූපන් පහළ නො වූ සත්‍යයන්ගෙන් හට නොගත් නොනැගුණු රූපයක් තියෙනවා.
අනාගත න ආගත පැමිණියේ න ආගත කියන්නේ එනවා න ආගත අනාගත ආවේ නැ තාම උපන්නේ නැ හටගත්තේ නැ කියන අදහසින් අනාගත කියන්නේ තාම උපන්නේ නැ කියන අදහසින් නූපක් තැනක ඒ කියන්නේ අපේ ජීවිතෙන් ගත්තාම අපිට පෙර ආත්මක අපි මෙහෙම ඉඳ ඇති මේ වගේ කෙනෙක් වෙලා ඉඳ ඇති කියලා යම් රූපයක් ගැන කතා කළොත් එහෙම නැත්නම් පොඩි කාලේ මගේ මෙන්න මෙහෙම රූපයක් මම පොඩි කාලේ මෙහෙම කෙනෙක්ව දැක්කා කියන තැනක මම මේක ටිකට ඉස්සෙල්ලා දැක්කනේ එතන ඒ රූපයක් ගැන අපි කතා කරන ස්වන වශයෙන් අතීත රූප ගැන අපි හැම කතා කරා ඒ වගේ තැනකදී අපිට හම්බෙන රූපය අතීත රූප අනාගතයේදී අපි අනාගතයේදී දෙවියෙක් වෙනවා ප්‍රශ්නයක් වෙනකොට මෙහෙම රූපයක් වේවා මෙහෙම රූපයක් ලැබේවා මෙහෙම වෙනවා නම් කවටි හිති මම මෙන්න මෙහෙම රූපයක් බලන්න යනවා කියන තැනකින් හෝ කතා කරනවා මේ අනාගත නූපන්න නොහටගත් අනාගත රූප වර්තමාන මේ දැන් මට මෙහෙම මේ කියන රූපයක් වෙනවා ආධ්‍යාත්මික රූප ඇහ කන දිව නාසය ශරීරය මනස මේ ආධ්‍යාත්මික හොඳ අවධානයෙන් ඉන්න කියලා ඒ මනස රූපයක්ද ඔහු කිව්වනේ හරිද ඒ ඔක්කොම ලැබුවා ඔහු නෑ මනස රූපයක් නෙවෙයි මම හොඳ අවධානයෙන් ඒක කිව්වේ ඇහ කන දිව නාසය ශරීරය අපි අවධානයෙන් හිතියනම් ඒක අර්ථයේ හිතට වැටෙන කිසි තග්ගල අහු වෙනවා අහ මේ රූපේ නෙමෙයි මේ කිව්වේ හොඳ අවධානයෙන් ඉන්න මට සමහරට පැටලෙන්න තැන්නන්න පුළුවන් එතකොට ඇහ කන දිව නාසය ශරීරය මේවා ආධ්‍යාත්මික රූප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා බාහිර රූප එතකොට ඕලාරික රූප කියලා කියනවා දැන් අපි කියමු චක්කායතනේ රූපායතනේ සෝතායතනේ සද්ධායතනේ ගහනායතනේ ගන්ධායතනේ ජීවායතනේ රසායතනේ මෙන්න මේ ටිකට කියනවා ඖදාරික රූප. ඖදාරික රූප කියන්නේ දැන් එක එක ක්‍රම ප්‍රභේද ආධ්‍යාත්මික බාහිර දෙකම එකට අයිති දැන් ඖදාරික රූප. දැන් මේ ඖදාරික රූප පරියාය ලෙස. තේරුම් ගන්න. ඖදාරික කියන්නේ ගොරෝසු රූප කියලා කියන්නේ ඇහැ ගොරෝසු රූපය. බාහට කියන රූප ගොරෝසු රූපය. කන ගොරෝසු රූපය. ශබ්ද ගොරෝසු රූපය නාසය ගොරෝසු රූපය මේවා ඖදාරික රූප. එතකොට සුකුම රූපය කියලා කියන්නේ ඉත්ති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය එතකොට කාය විඤ්ඤාප්ති වච විඤ්ඤාප්ති රූප එතකොට ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුතා රූපස මුදිතා රූපස කම්මිනිත උපචේ සංතති ජරතා අංචතා කබල හරගෙන මෙන්න මේවා සුකුම රූප. සුකුමයි කියලා කියන්නේ ධම්ම ආයතනේ පරියාපන්න ගැටෙන්නේ නැහැ මේවා. දැන් මේ ඖදාරික රූපෝ ලක්ෂණය තමයි හැවෙන්නේම සප්පටිගම් ගැටෙනවා. සුකුම රූපෝ ලක්ෂණය තමයි ගැටෙන්නේ අප්පටිග රූපේවා ගැටෙන්නේ. ඒ කියන්නේ හිතේම යෙදෙන ගති ස්වභාවයකින් මිසක ඒකට ප්‍රතිපක්ෂව ගැටෙන්නේ යමක් නැහැ. ඉස්තින්ද්‍රිය රූපියට ගැටෙන්නේ එකක් නැහැ. ඒ නිසා ඉස්තින්ද්‍රිය රූපේ පුරුෂන්ගේ රූපය නිසා මේ කය හැදෙනවා මිසක ඒකට ගැටෙන්නේ එකක් නැහැ. දැන් චක්කු ප්‍රසාද රූපෙත් නම් වර්ණ සටහන ගැටෙනවා. වර්ණ සටහන නම් ඇහ ගැටෙනවා. කියලා පටිග සම්පතය පෙන්වන්න ඕනවා. මේ රූපය අප්පටිගයි. අනිදස්ස නම් අප්පටිග. අපි ඉගෙන ගත්ත හැටිව අප්පටිගයි. එතකොට හැම වෙලාවෙම ධම්මායතනේ පරියාපන්න අප්පටිග. ඒ කියන්නේ ගැටීමෙන් තොර හිත අනුවගිය රූප ටික හැම වෙලාවෙම සුකුමයි. සතර මහා ධාතු නිසා උපදින මේ රූප ටික ඖදාරිකයි. හිත අනුවගිය ගැටීමක් නැති නමුත් රූප ඒ රූපය හැම වෙලාවෙම සුකුමයි. සුකුම රූප කියනකොට හොඳට දත යුතු අපි ඉන්ද්‍රිය පුරුෂින්දි ජීවිත ඉන්ද්‍රිය කියලා පෙන්වන මෙන්න මේ කාරණා ටික දත යුතු සුකුම රූප කියන්නේ මේ. ඒක හැම වෙලාවෙම ධම්මායතනේ පරියාපන්නයි. ධම්මායතනේ අනුව ගිහිල්ලා තියෙනවා. අර මං කිව්වේ ගහේ තියෙන ඇටේ තියෙනවා ගතියක් මෙහෙමයි හදන්නේ ගහ.
මගේ හිතේ තියෙන ගතියක් රූපේ හදන්නේ මෙහෙමයි කියලා භාව රූපේ කියලා දැන් අපි කියන්නේ මැරෙන වෙලාවට භාව රූප මුකුත් නැහැ ඉති භාව පුරුෂ භාව පුරුෂ භාව රූපේ නිසා හැදිච්ච රූපේ මිසක සතර රාශියක සතර මහා ධාතුවේ මේ මිසක මේ රූපේ පුරුෂේක හෝ නෙමෙයි පුරුෂ ඉන්ද්‍රිය රූපේ නෙමෙයි පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසා හැදුණු රූපේ නෙමෙයි පුරුෂ ඉන්ද්‍රිය රූපය කියන එක හැම වෙලෙම ධම්මායතන පරිවර්තන. එතකොට ඒකෙන් දකින්න සුකුම රූප කියලා කියන්නේ මෙන්න මේක. හොඳට ඒක ගැන අපිට අවධානය යන්න ඕනේ. කොවිලා කරු සුකුම රූප කියලා කිව්වොත් ගැටීමකින් තොර ධම්මායතනේ අනුවගිය රූප මොනවද? ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිතින්ද ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුතා මුදිතා කම්මනිතා උපකේ සංතති ජරතා අනිත්‍යතා කියන මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ. මේක සුකුම මොකද මෙතනදී ඒකයි දැන් අපි කියමු ඕක තව බෙදනවා මේ අපි කියන රූපාවචර බ්‍රහ්ම ලෝකෙදි රූපය කියලා යමක් තියෙනවා. නමුත් කබලින් කාහරි නියෝජනය කරන්න. මෙතනදී කබලින් කාහරි නියෝජ කරමින් පවතින රූපෙකුත් තියෙනවා. ධම්මායතන නියෝජනය කරමින් පවතින රූපෙකුත් තියෙනවා. කාම ලෝකේ කෙනාට ධම්මායතන නියෝජනය කරමින් පවතින රූපය අහුවෙන්නේ අහුවෙන කබලින් කාහරි පරිහරණය මේ නියෝජනය කරමින් අහුවෙන රූපය විතරයි. මේ රූපේ තමයි සීතෙන් උෂ්ණෙන් බිඳෙන්නේ. එතකොට කබලින්කාහාර කාම ලෝකේ ඉන්න කෙනාගේ රූපේ හැම වෙලාවෙම සීතු උෂ්ණෙන් බිඳෙනවා. දැන් ධම්මායතනය අනුව තියෙන රූපයෙන් මෙහි හදන්නේ අපිට අපි මෙහි ඉන්නේ අපිට එතකොට රූපයන් කිය ගැන කියන්න වෙන්නේ රූපwidetildeකෝ රූපං කියලා මේ අපි ඉන්නකම්. මෙතන කියන්න බෑ. එතකොට හීන රූප කියලා කියන්නේ මොනවද? ලෝකයේහි ලෝකයේ විසින් ඒ සත්‍යංශ අවමන් කරන ලද ලාමක වශයෙන් සලකනවද බහැල කළ පරිභව කළ නොගරු කළ හීන වූ හීනයි සලකන ලද රූප තියෙනවා නම් අනිස්තු අකාන්ත වූ රූප වලට කියන හීන රූප. ලෝකේ ප්‍රණීතයි කියලා උසස් කියලා ශ්‍රේෂ්ඨයි කියලා සම්මත මේ යහපත් කියලා හිතන රූප ප්‍රණීත රූප. ඊට පස්සේ දුර රූප කියලා කියන්නේ මොකද්ද? අන්න අර ධම්මායතනේ පරියාපන්නයි කියපු රූප ටික දිනවනේ. සිත්ින්ගේ පුරුෂන්ගේ ජීවිතින්ගේ කියලා. ඔන්න ඔය රූප ටික දැකෙද්දී දුර රූප කියලා. මොකද දුර අනුබෝධයි. ඒකේ අවබෝධය ඉතාම දුෂ්කරයි. මේ රූපය ගැන කතා කළාට මේ රූපේ ස්වභාවය අපිට තග්ගාල යන්නේ රූපේ කියනවනේ මෙතෙන්ට. මේ රූපේ ස්වභාවය හරිම දුෂ්කරයි. හරි අමාරුයි. රූපය කියන එක මොකද මේ රූපයේ කිසිම කලක මනෝවිඥානින් විඤ්ඤාණය මිසක වෙන කිසිම තැනකින් විඤ්ඤාණය නැහැ. මේ ඉක්ින්ගේ පුරුතින්ගේ ජීවිතින්ගේ කියලා පෙන්නපු සුකුම රූපයි කියපු ටික ඒකේ අවබෝධය දුෂ්කර නිසා මේක දුර රූප කියලා කියනවා. එතකොට ඒ රූපවල ලක්ෂණය තමයි දුර රූපවල ලක්ෂණය තමයි අවබෝධය දුෂ්කරයි කියන්නේ නුවණින් මනෝවිඥානින් මේ රූපය විඤ්ඤාණය මිසක වෙන කිසිම විඥානයකින් විඤ්ඤාණය නැහැ. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය හැම චක්කු විඥානයෙන් හැම විඤ්ඤාණය නැහැ. මේ ඇහැට පේන්නේ වර්ණ රූපයක් මිසක. ඉන්ද්‍රිය හැම පුරුෂ ඉන්ද්‍රිය හැම පේන්නේ නැහැ. ඒක මේ දහම අමාරුයි අමාරුයි කියන අර්ථය අපි මෙච්චර කල් දැනගෙන ඉන්න මට්ටමේ කෙලෙස්ය පවත්තන්න බැරි තැනකට මේ අවබෝධය අරගෙන යන්නේ. එතකොට දුර රූප සන්තිකය රූප කියලා කියන්නේ අහ කන දිවනාසය ශරීරේ මෙන්න මේ ටික සන්තික රූප. ඊට පස්සේ දුරූප සන්තික ඔන්න ඔය ටික තමයි මේ රූපය ගැන තියෙන 11 ආකාරය. හරි. ඔන්න ස්කන්ධ කියන්නේ ඇයි කියලා තියෙනවා. ඒක රූප ස්කන්ධ කියලා කියන්නේ මෙන්න මේ රූප ටික ඔක්කොම එකට එකතු කරලා. ඔය රූප 11ක් ගැන අපි කතා කළානේ. දැන් ඔය ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා
කියනවා රූපස්කන්ධය කියලා. ඔය ඔක්කොම ටික එකට එකතු කරලා කැටි කරලා කතා කරලා කියනවා රූපස්කන්ධය කියලා. එතකොට දැන් වුණ අපිට පුළුවන් දැන් මේ ස්කන්ධ ඉගෙන ගන්න යන්න. ස්කන්ධයන්ගෙන් රූපස්කන්ධය ගැන අද අපි මේ කතා කරන්නේ. ස්කන්ධ ගැන ස්කන්ධ ධාතු ආයතනකින් ස්කන්ධ ගැන කතා කරන්නේ ස්කන්ධයන් ගැන රූපස්කන්ධය ගැන අපි කතා කරනවා. රූපස්කන්ධය ගැන එතකොට ස්කන්ධ කියලා කිව්ව ඔන්න ඔය දෙන්නපු 11 ආකාරයේම රූප ටික එකට බෙදලා කතා කරනවා. දැන් ඔය ස්කන්ධ ගැන කතා කරමු. ඔය රූපස්කන්ධය කියනකොට හොඳට තේරුම් කරගන්න ඕනේ ඔය ඔය කියපු ලක්ෂණකින් යුක්ත මේ 11 භූමියේ තැන් තැන් වල වැටලා තියෙන ඔක්කොම ටිකට එකතු කරලා කැටි කරලා මිටට අරගෙන හකුළු වල අරගෙන කියන වචනේ රූපස්කන්ධය. දැන් මේ රූපස්කන්ධේ පෞද්ගලික ගති ලක්ෂණ තියෙනවා. එක එක රූපවල ඒ තැන් වල වැටිච්ච එක එක රූප තියෙනවා. එක එක විදිහ නම් කරන රූප තියෙනවා. දැන් මේ රූප වැටිච්ච තැන් ටිකම කිව්වේ ඒ තැන් වල වැටිලා ඒ තැන් වල විසිරලා ඒ වල තැන් වලින් හම්බ වෙනකොට 11 ආකාරයකට විසිරලා වැටිලා තියෙන රූප ටිකක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන රූප ටික ගැන අපි දැනගන්නට ඕනේ. ඒ රූපේ දැනගන්නකොට ඒ තැන් තැන් වල වැටලා තියෙන රූපේ ගැන දැනගන්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මසංගීතකරණ පෙන්නනවා. ඒකෙන් රූපේ ගැන 1, 2, 3, 4, 5, 6 කියලා නිපාත ක්‍රමයට යන 10 දක්වා පෙන්නනවා. 10 එකදස 11 ආකාරය දක්වා පෙන්නනවා. ඒකයි මම කියන්නේ රූපය රූපස්කන්ධයේ ස්කන්ධයන්ගේ රූපස්කන්ධය දැනගන්න ගියොත් උගන්නන්න වෙනවාට මේ ධම්මසංගීතේ මේ ඔක්කොම රූපස්කන්ධය දැනගන්න. එතකොට ඒ කියන්නේ හැබැයි ඒ පමණකටම කෙලස් දුර අපිට සමාහයකට හිතෙන්නේ මේවා ඔක්කොම ඉගෙනගෙන නිවන් දකින්න ඕනේ දැප්පසේ. එහෙම ඕනේ නෑ. නමුත් මේවා ඔක්කොම ඉගෙනගත්ත තරම නිවන් දකින්න පහසුයි. ආත්. එතකොට මේ රූප ටිකේදී හැම රූපයක් ආරම්භයම ඒකාන්තයෙන් කියන්න පුළුවන් ධර්මතාව ටිකක් තියෙනවා. මේ 11 පොලක තියෙන සබ්බන් රූපං කියලා හැම රූපයක්ම ඒකාන්ත කළා කියන්න පුළුවන් මෙන්න මේ වචන ටිකකින්. ඒකක නිපාතය කියලා කියන රූපය ගැන තනි වචනෙන් කියන්න පුළුවන්. එක කාරණාවෙන් කියන්න පුළුවන්. හැම රූපයක්ම න හේතු හේතුනේ. කිසිම රූපයක් ලෝභ දේශ අලෝ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන හේතු එහෙම නැහැ එකම රූපයකවත්. තනි වචනෙන් කියයි කිසිම රූපෙ න හේතු. හැම රූපයක්ම අහේතුකයි. හැම රූපයක්ම එතකොට මේ කිසිම රූපයක ආය කර්ම තියෙනවා කෙලෙස් තියෙනවා හොඳට එතකොට අපිට ඒකෙන් තේරෙන්නේ නැහැ. කියන්නේ එහෙනම් රූපේ බලාගෙන හිතකම ඇති වෙනවා මිසක ආය මේ රූපේ හින්දා මට කෙලෙස් මේ තණ්හාව ඇති වුණා එහෙම නෙමෙයි. අපිට හිතෙන තණ්හාව තියෙන්නේ මෙහෙට වගේනේ. හැම රූපයක්ම න හේතු. හේතු එහෙම නෙමෙයි. ලෝභ දේශ මෝහවත් අලෝභ අධිස අමෝහවත් කුසලවත් අකුසල මුකුත් නැහැ. හේතු අහේතුකයි. හැම රූපයක්ම අහේතුකයි. හේතු විපරීත හේතු යෙදෙනවත් නැහැ මේ රූපෙට. හේතු කියන එකක් යෙදෙනවන යෙදෙන හිතක මිසක කයේ රූපෙ හැම යෙදෙන්නේ නැහැ. හොඳට මේක දැනගන්න ඕනේ. රූපේ කියන එක හැම වෙලාවම සත්‍යයි. සත්‍ය සහිතයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවේ උපකාරය ලැබලා ඔවුනන්ගේ අනිමඤ්ඤ භාවයෙන් ඔවුනන්ට උපකාර උපස්ථාන කරගන්න ස්වභාවයෙන් යුක්තවයි මේ රූපේ තියෙන්නේ. සප්තත්ව ප්‍රතිසහිතයි. හැම රූපයක්ම සංකතයි සකස් කරන එක. හැම රූපයක්ම රූපයක් රූපවත්. හැම රූපයක්ම ලෞකිකයි ලෝකිකයි. හැම රූපයක්ම ශාස්ත්‍රවත් ශාස්ත්‍රය මොකද උනේ ඈ ආශ්‍රවනේ නැත්තම් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන කියලා ගන්න ඕනේ. ආශ්‍රව සහිත මනසකටයි හැම රූපයක්ම අහු වෙන්නේ. රූපය තුල ආශ්‍රව එහෙම නැහැ කවදාවත්.
අපි කියමු ආශ්‍රය දුරු නොකළ කෙනාටයි රූපේ කියන කහුවෙන්නේ. ඒ නිසා ආශ්‍රයයන්ගෙන් අරමුණු කරන අර්ථයෙන් සාස්ත්‍රය කියලා ගන්න. සාස්ත්‍රය. එතකොට ආශ්‍රව සහිතයි කියන අර්ථෙමයි එන්නේ. මොකද ආශ්‍රව සහිත කෙනාටයි මේක අහුවෙන්නේ. රූපේ තුල ආශ්‍රව තියෙනවා කියන කාරණාව කියනවා නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ කොහොමත්. එතකොට සාස්ත්‍රය ආශ්‍රයයන්ට අරමුණු වෙන අර්ථයෙන් සාස්ත්‍රය. රූපේ කියන එක හැම වෙලාවෙම අහුවෙන්නේ අනාශ්‍රව මනසකට එහෙම නෙමෙයි. ආශ්‍රව සහිත මනසකටයි. ආශ්‍රයයන්ටයි අරමුණු වෙන රූපේ කියන්නේ. සංයෝජනීය රූපේ කිසිම වෙලාවක සංයෝජන නෙමෙයි. දස සංයෝජන කියලා කියනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මානෝද්වේග, අවිද්‍යාව. මේ සංයෝජන එකක්වත් නෙමෙයි රූපේ. හැබැයි සංයෝජනීයයි. සංයෝජනේ දීතයි. සංයෝජනය කියනක හැම වෙලෙම දකින්න මනසට හිතේ උපදින කෙලෙස්. ඒ සංයෝජන වලට හිතේ දකින්සක රූපය. රූපේ සංයෝජනයක් නෙමෙයි. ඒ නිසා රූපේ කියන එක දෙලින්ම බය නැතුව එක වචනින් කියහැකි. මොකද රූපේ සංයෝජනීය. මේ ඔක්කොම වචන ටික තනි වචන රූපේ ගැන හඳුනන්න පුළුවන් වචන ටික කියන්නේ. තේරෙනවද? සංයෝජනීය. රූපේ කියන එක ග්‍රන්ථනීය. හා අභිජ්ජා කායගන්තේ, ව්‍යාපාද කායගන්තේ, විචිකිච්ඡා කායගන්තේ කියලා මේ කාය ග්‍රන්ථ හතරක් තියෙනවා. කාය ග්‍රන්ථ කියලා කියන්නේ ග්‍රන්ථ කියන විතන. මේ මට්ටම ඇතිතා අභිජ්ජා කායග්‍රන්ථය දැඩි ලෝභය නැමැති ධර්මතාවයේ කාය ග්‍රන්ථය. ඒක ඇතිතා කායකම ගෙතනවා මිසක මේ වගේ රූපකම එළෙනවා මිසක ඒක මිදෙන. එහෙනම් අභිජ්ජාව කාය ග්‍රන්ථය. ව්‍යාපාද කාය ග්‍රන්ථය තරහව ඇතිතා තරහව කියන එක අතිකා කයකම ගෙතෙනවා මිසක මේ වස්තු රූපකම එතනවා මිසක ඒ නිදෙන්න වැහින්ද ව්‍යාපාද කායගන්ත අභිජ්ජා කායගන්ත ව්‍යාපාද කායගන්ත විචිකිච්ඡා කායගන්තය ඉදාවට විචිකිච්ඡාව සැකේ කියන කායගන්ත ඉද මේව සත්‍ය මොගමඤ්ඤං කියන එක කායගන්තය මම මේ කියන එකම යැත්ත අනිත් ඒවා ඔක්කොම බොරු කියලා දෘෂ්ටියක් ඇති කරගන්න නම් ඇති වෙනවනම් ඒ මානසික මට්ටම කායගන්තය ඒතා කියා කයින් නිදෙන්න එහෙනම් ගන්තයි කියලා කියනවා මේ හතරට මේ කියලා හතරට කියන ග්‍රන්ථ කියලා ගෙතෙනවා. කායේ ගෙතෙන නිසා. එතකොට අභිජ්ජා කාය ග්‍රන්ථ, විචිකිච්ඡා කාය ග්‍රන්ථ කියලා කායේ ගෙතෙන ග්‍රන්ථ. ඊට පස්සේ ඕගනීය රූපය. ඕග කියන සැඩ පහ. කාමෝග, භවෝග, අවිද්‍යාවෝග, දිට්ඨෝග කියලා ඕග හතරක් තියෙනවා. ඕගේ කියන එක මනස තුල කාමෝග භවෝග දිට්ඨියෝ ඒ ඕගයට සැඩපහරට ඒ කෙලෙසයට හිතයි මේ රූපේ නිසා ඕග නියයි. ඊදවස්සේ යෝග කියලා කියන යෙදෙනවා. කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිද්‍යා යෝග කියලා මේ කෙලෙස්වල ලෝකෙ යෙදෙනවා. ඒ යෙදෙන එකට හිතයි මේ රූපේ. ඒ වගේ ඒ අර්ථයෙන් දැනගන්න නීවරණ නියයි. නීවරණ නෙමෙයි මේ රූපේ. කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙම දෙද්දක් කුක්කුච්චා විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා නම් නීවරණ මනස තුල මේ රූපේ නීවරණ නීය නීවරණට හිතයි. ආදර නීය කියලා කියන්නේ ආදර නීය අම්ම. ඒ කියන්නේ ආදරය නෙමෙයි මේ ආදරිත හිත රූපේ තමයි අම්මා කියන්නේ. ඊට පස්සේ අපරාමට්ටයි. අපරාමට්ට කියලා කියන්නේ පරාමාසයට හිතයි. පරාමාසය කියන එක අපරාමට්ටනේ පරාමට්ට. පරාමට්ට කියලා කියන්නේ පරාමාසයට හිතයි. පරාමාස කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන අර්ථයේ පරාමාස. සිලබ්බත පරාමාස කියලා කියන්නේ පරාමාස කියන්නේ සිල් ඍත වශයෙන් ස්පර්ශ කරන පරාමර්ශනය කරන. කාය පරාමාස කරන ස්පර්ශ කරනවා. එතකොට මේක කෘෂ්ණාවසෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන්න හිතයි පරාමට්ට. නිසා පරාමට්ටයි. දැසී උපාදානීයයි. උපාදානෙ එහෙම නෙමෙයි උපාදානෙට හිතයි. ඊටවසේ සංකලේශිකම්. කෙලෙස් වලට හිතයි. අව්‍යාකත. අව්‍යාකත කුසල හෝ අකුසල එහෙම නෙමෙයි.
अव्याकृत कुत्र वचनं अनारम्मण आरम्मण्यात् नैव अतीतसिकं चैतसिकयात् नैव मैं रूपे गुणक रूपे गुण रूपे गुणक आरम्मण्यात् नैव आरम्मणात् नैव හිතට අපි කියමු කතම ධම්ම සාරම්මන වේදනාකන්ද සංඥාකන්ද සංඛාරකන්ද මේ ධම්ම සාරම්ම එතන හිතෙන් හිතට ඒ කියන්නේ අපි යමක් අරමුණු කරන වේදනා සංඥා සංඛාරයන් රූපයෙන් අරමුණු කරන්න බෑ රූපයේ උදව්වෙන් තව යමක් අරමුණු කරන්න බෑ ඒ හින්දා රූපය අනාරම්මන කියන අදහස එතකොට අචේතසිකං චෛතසිකනං චිත්ත විපයුත කිසිම දවසක කිසිම හිතක යෙදෙන්නේ නැහැ රූපය. රූපය කියන එක හිතක යෙදෙන්නේ නැහැ. එතකොට නේව විපාක නවිපාක ධම්ම ධම්මං. රූපය කියන එක විපාකයකුත් නෙමෙයි විපාක දෙන ස්වභාව ධර්මකුත් නෙමෙයි. රූපය කියන එක කිසිම වෙලාවක විපාකයක් එහෙම නෙමෙයි. විපාක දෙන ස්වභාව කියන්නේ කර්ම. කර්මිකුත් නෑ රූපය කියන විපාක ගුණ කර්මත් නෑ එතකොට අසංකලිත සංකලේශිත අසංකලිත රූපය කියන කිලුප එහෙම නෙමෙයි හැබැයි අසංකලේශි සංකලේශ කිලුප ඇති වෙන්නේ උපකාරයි කිලුප ඇති කරගන්න හිතේසි හිතේසි න සවිතක්ක සවිතාර විතක්ක විචාර සහිත දෙයකුත් නෙමෙයි මේ රූපේ කියන්නේ විතක්ක සහිත විචාර සහිත වෙන්නේ මනසනේ හිතනේ න අවිතක්ක විචාර මත්තං අවිතක්ක විචාර මාත්‍ර ධර්මයකුත් නෙමෙයි රූපේ කියන්නේ රූප ගැත්තෙන් ගන්න බෑ විතක්ක විචාර අවිතක්ක විචාර විතක්ක විචාර මත්ත කියලා ගන්න බෑ රූපේ හරිද න විතක්ක විචාර මත්ත අවිතක්ක විචාර එහෙම කියනවා ඒ කියන්නේ විතක්ක විචාර යෙදෙන්නේ න ප්‍රීති සහගත දෙයකුත් නෙමෙයි රූපේ කියන්නේ න සුඛ සහගත දෙයකුත් නෙමෙයි රූපේ කියන්නේ රූපේ කිසිම විලාග සැප සහගත බවක් නැහැ රූපේට සැප දැනෙන්නේ රූපේට ප්‍රීතිය දැනෙන්නේ ඔක්කොම හිතක ඇතිනේ චෛත්‍ය හිතක ගැටි එතකොට න උපේක්ඛා සහගත රූපේ උපේක්ඛා සහගතත් නෙමෙයි උපේක්ෂාව හෝ ප්‍රීතිය හෝ සැපේ හෝ කියන එක හිතට ඇත්තෙන් කියන්නේ නැහැ නේද රූපේ ඇත්තෙන් උපේක්ෂාව කියන්නේ දැන් න දස්සනේන න භාවනාව පහතබ්බ නේව දස්සනේන න භාවනාව පහතබ්බ හේතුක දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහකට යුක්තක් නෙමෙයි රූපය දර්ශනය කියලා කියන්නේ සෝවාන් ආදී දර්ශන භූමියකින් දුරුකල යුක්තකුත් නෙමෙයි රූපය ඉතුරු මාර්ගත්‍ර වැඩිම වශයෙන් භාවනාවකින් දුරුකල යුක්තකුත් නෙමෙයි රූපය මේව දර්ශනයෙන් භාවනාව පහතබ්බ හේතුක දර්ශනයකින්වත් භාවනාවකින්වත් දුරුකල යුතු හේතුවක්වත් තියෙනව නෙමෙයි රූපය රූපය දුරුකල යුතුත් නැහැ රූපය තුළ එහෙම දුරුකල යුතු හේතුවක් තියෙනවත් නෙමෙයි දර්ශනයකින්වත් භාවනාවක් මේ ටිකෙන් හොඳට පෙන්නනවා රූපේ එක මේ මේ නාම රූප පරිච්ඡේදයේ පිටසෙන් දකින්න එකට එහෙම හරි උපකාරයක් නෑ රූපේ ඒ කියන්නේ රූපේ බලාගෙන හැම කෙලෙස්යක්ම හැම කර්මයක්ම හැම දෙයක්ම හිතකින් කළා මිසක ආය රූපේ තුල ගලවන්න දෙයක් නැහැ නේද කියන එක උගන්වනවා මේක. දැන් අපිට නිකන් කෙලෙස් යන්නේ හැම වෙලෙම මේ රූපේ නිසා. ආ මේ නිසානේ මේ රාගය මේ රූපය අයින් කරන්න කියන තරකේ. මේ රූපය අසුරු කර කර ඉන්නේ කියන තැනක මේ ලෝකයම අයින්නේ මෙයා කොහොමද නිවන් දකින්නේ මෙහෙම රූපයක අසුරු කර කර කියන වගේ දැනගෙන කතා කරන්නේ. ඔය රූපෙ නෙමෙයි කොහොම රූපයක් ඇසුරු කරුවත් හිත බේරගත්තොත් ගොඩ යන්න පුළුවන් වගේ තැනක තේනවා මේක. ඒ දැන් ලෝකෙම බලන්නේ මේ වගේ රූප තියාගෙන කොහොමද මෙයා මිදෙන්නේ? කින දැනකින් ලෝකයාගේ කෙලෙසි දකින් තේන රූපෙම ඒ තමයි රූපෙට යන හේතුව. දැන් මේකෙන් තේන්න හොඳට
මේ එකක්වත් නෙමෙයි, මේවා හේතු නෙමෙයි, කෙලෙස් නෙමෙයි, කර්ම නෙමෙයි මේ රූප. එතකොට හේතු කියන්නේ, කෙලෙස් කියන්නේ, කර්ම කියන්නේ මේවා හැබැයි හිතේ ඇති වෙන්නේ ඒකට උපකාරයි කියන එක. ඒ අදහස. එතකොට මේ වාචේගානි න අපචේගානි. රූපේ කියන්නේ පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩිහීම පිණිස පවතින එකක්වත් නෙමෙයි. පිරිහෙනවද වැඩිවීමට පත් වෙනවද කියන කාරණාව තියෙන්නේ සිතේ පැත්ත. මේ රූපය ගැන රාග දේශ මොහ ඇති කරගන්න විදිහට කටයුතු කළොත් පිරිහේ. මේ රූපය ආරම්භය අලෝභ සමෝහ ඇති කරගන්න විදිහට කටයුතු කළොත් වැඩිවීමට පත් වෙනවා. එතකොට ඒ වැඩිවීමට පත් වෙනවද පිරිහීමට පත් වෙනවද කියන කාරණාව උනේ මගේ හිත මතින් මිසක මේ රූපෙන් නෙමෙයි. ඒ නිසා රූපේ මේව ආච්ඡේදාමින අපච්ඡේදාම. වැඩින දෙයක්වත් පිරිහෙන දෙයක්වත් නෙමෙයි රූපේ. මේව සේක නාසේක. රූපේ කියන්නේ සේක කෙනෙක්වත් අසේකවත් නෙමෙයි. සේක කියන්නේ හිටමන, අසේක කියන්නේ හිටමලා ඉවරයි. සප්ත ආර්ය පුද්ගලයාක්වත් එහෙම නැත්නම් රහතන් වහන්සේවත් නෙමෙයි රූපේ කියලා කියන්නේ. රූපෙකින් දකින්න බෑ සෝවම් පුද්ගලයා. රූපෙන් දකින්න බෑ සකදාගාමි අනාගාමි කියන. රූපෙන් දකින්න බෑ රහතන් වහන්සේ කියන එක කියනවා. මොකද රූපය කියන එක මේ මෙහෙම එකකින් නෙමෙයි. එතකොට ඇහ කන දිව නාසය ශරීරය මේ දැන් එහෙම බලන්න බෑ. රහතන් වහන්සේ කියලා අපි පුද්ගල භාවයේ රූපය දුරු නොවිච්චයන් අපි කතා කළාට එයා රුමයින්න බෑ එතන. මොකද මේ රූපය කියන එක නේවසේක නාසයක. එතකොට කිසිම වෙලාවක රූපය දිහා බලලා අසේක කෙනෙක් දකින්න බෑ. සේක කෙනෙක් දකින්න බෑ. රූපේ නේවසේක නාසයක ධර්මයක් නිසා. ඊට පස්සේ පරිත්තං. ඒ කියන්නේ බොහොම ස්වල්ප අර්ථයක් විතරයි මේකෙන් ලැබෙන්නේ. මේ රූපය කියන රූපය අතුරු කරගෙන ඉන්නකොට ලැබෙන්නේ ස්වල්ප අර්ථයක් විතරයි. කාමවචර. රූපය කියන එක කාමවචර. අවචර කියන්නේ හැසිරෙන. කාමෙහි හැසිරෙන කියන ගණිතය යනවා. න රූපවචර. රූපය හැසිරෙන ගණිතය යන්නේ. න අරූපවචර. අරූපී භවය හැසිරෙනවා යන ගණිතය යන්නේ. පරියාපන්න. අනුවග්ගය ධර්මයක්. නෝ අපරියාපන්න. ලෝකෝත්තර නෙමෙයි පරියාපන්න. කෘති ගති වට දුක්ඛ අනුවග්ගය නිසා පරියාපන්න. පරියාපන්න කියන වචනේ කියන පරියාපන්න අනුවග්ගය මොකද්ද? කෘති ගති වට දුක්ඛ සංසාර වට දුක්ඛ කියන මේ කාරණා අනුවග්ගය නිසා පරියාපන්න කියනවා. එතකොට අපරියාපන්නයි චුති ගති වට දුක්ඛ අනුව නොයන නිසා අපරියාපන්නයි. ඒවා නොයන අපරියාපන්නයි. අනියතයි. කිසිම වෙලාවක නියතියක් නැහැ. මේ රූපය කියන එකකින් හැම වෙලෙම අනියත නියත එකකින් පණවන්න බෑ. නියතෝ සම්බෝධි පරායන නියතයි අපායත ඒ තැනකින් රූපය පරිහරණය පණවන්න බෑ. අනියත ධර්ම. අනියානිකම්. නිවනට පමුණුවන එකකුත් නෙමෙයි රූපය කියන්නේ. උප්පන්නං සහි විඥානෙහි විඤ්ඤාණං. උපන්නා වූ හය විඥානෙ විඤ්ඤාණයි. චක්කු විඥානෙ, සෝත විඥානෙ, ඝාන විඥානෙ, දිව විඥානෙ, කාය විඥානෙ, මනෝ විඥානෙ කියන මේ විඥාන හය විඤ්ඤාණ ධර්මයක් රූපය. ඊට පස්සේ අනිච්ඡං. අනිච්ච දෙයක් රූපේ. ජරා භූතං. ජරාවෙන් මඩන ලද්දක් රූපේ. ඒවන් ඒක විදින රූප රූප සංග්‍රහ. මේ රූපය මෙන්න මේ එකාකාරකින් සංග්‍රහ කරන්න පුළුවන්. රූපය ගැන බය නැතුව ඒකාන්ත වශයෙන් මෙන්න මේ කාරණා ටිකකින් කිය හැකි කියලා ඔන්න ওই ටික ගැන අපිට තියෙන්න ඕනේ අනුමානට දැනුමක්. කෙනෙක් රූපය ගැන කතා කරනකොට අවශ්‍යම රූපය කියන්නේ මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත මෙන්න මේ ස්වභාවයුක්ත දෙයක් නේද රූපස්කන්ධය කියන්නේ කියන ටික තියෙනවා. ඕකෙන් ලේසි කෙලෙසියක් නෙමෙයි කියෙන්නේ. මේ ටික කරනකොට මේ ඒ කියන්නේ අපි කියමු දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නිමලුයි කමලුයි කොතන ගහරි. දැන් අපි කියනවා අන්න අතන ගිහිල්ලා ඉන්නවා නිමල්ව හම්බ වෙන්නකෝ කියලා අපි කියනවා. නමුත් එතන ඉන්නේ දෙන්නගේ නිමල් කවුද කමල් කවුද කියලා අපි දන්නේ නැහැ. අපිට කියනවා ගිහිල්ලා අතන අර නිමල්ව හම්බ වෙන්නකෝ කියලා. දැන් අපි දෙන්න නංගවසේ නන්දන අපි එතෙන්ට ගිහින් මේ
ඕගොල්ලන්ගේ මේ ඔයාගේ නම මොකක්ද කියලා කියන්නේ? මම කමල් කිව්වම මම දන්න දෙන්නනේ එන්න යන්නේ මම. එතකොට ඔයාගේ නම නිමල්ද කියලා අහන්න ඕනේ. මේ ඔයාට මෙන්න මේක දෙන්න කිව්වා කියලා නිමල්ට දුන්නා. නැත්නම් ඔයාගේ නම මොකද? මම නිමල්. ආ එතකොට දන්න එහෙනම් මෙයයි කමල්. එහෙනම් මේක දෙන්න ඕනේ නිමල්ට කියලා දුන්නා. මෙයා දැනගත්තොත් මෙයා ගන්නවා. මෙයා දැනගත්තොත් මෙයා ගන්නවා. ඒ වගේ නාම රූප කියලා ධර්මතාව දෙකක් තියෙන්නේ. රූපය දැනගත්තොත් ආ එහෙනම් මේක රූපේ නේ මේවයි නාම කියලා දන්නවා. මේ tikai නාම කියලා දන්නකොට ආ මේ tikai නාම එහෙනම් මේ tikai රූපය කියලා නාම දැනගත්තොත් රූපය දැනගන්න පුළුවන්. රූපය දැනගත්තොත් නාම දැනගන්න පුළුවන්. මොකද නාම රූප ධර්මතාව දෙක දිනනකොට ඒ වගේ රූපේ tikai මේ විස්තර වශයෙන් දකින්නකොට ආ රූපේ මෙහෙමනම් එහෙනම් මෙහෙම මෙහෙම ගැති මේව ඔක්කොම නාමයි. හිතක නෙවෙදින් හිතේම කියලා එනවා. මේ මේක මෙපමණකින්ද මේ ඔක්කොම හරහා තියෙන්නේ මොකද? මේ දිට්ඨි සුද්ධි ඇති වෙනවා. මේ ඔක්කොම දකීම පිරිසුදු වෙන ක්‍රම. එතකොට මෙන්න මේ වගේ ඒකක එක් වශයෙන් කියන්න පුළුවන් ස්කන්ධය මේ රූපස්කන්ධය මෙන්න මෙහෙම කියලා. අදට ඇති නවත්තනනේ. කයිබයි විල. එතකොට කොහොමද මාසයක්ම රූපස්කන්ධය කරන්න වෙයි? හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. මම කියුවේ රූපස්කන්ධයට යයි සති තුනක්වත්. සති දෙකක්වත් කියන්නකෝ. එතකොට වේදනාස්කන්ධයටත් සංඥාස්කන්ධයටත් සංකාරස්කන්ධයටත් අඩුම ගන්න සතියට නම් නෑමයි හැබැයි. එතකොට මාස තුනෙන් මාස දෙකමාරක් විතර යයි ස්කන්ධ පංචකයට. ඊට පස්සේ ඉතුරු සති දෙකෙන් එක සතියකින් ආයතනයි ධාතුයි ඉන්ද්‍රිය මේ ඔක්කොම ටිකක් කරන්න පුළුවන්. 10ක් යන්නේ නැහැ 5කින්. මොකද මේ ටික ඉගෙන ගන්න ටිකේදී අර ටික මතක් කරන්නයි තියෙන්නේ. ඉගෙනගෙන තියෙන මේ හරහා ඔක්කොම ටික කියවිලා ඒක උදේ ඉගෙනගෙන තියෙන්නේ. අපි කියමු රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධයේදී දැන් මට උගන්වන්න වෙනවා ඇහැ කියන එක රූපස්කන්ධයක් කන රූපස්කන්ධය. ඊට පස්සේ ආයතන වලට එනකොට ආයතන කිව්ව අර ඉගෙනගත්ත ඇහැට කියලා පෙන්වන්න දෙන්න. ඒක විස්තර ටික මේ ඉගෙනගෙන තියෙන්නේ ඇහැ කියන්නේ මෙහෙමයි කියලා. ධාතු කියනකොට චක්කු ධාතු කියලා කිව්ව අර ඉගෙනගත්ත ඇහැට කියලා මතක් කරන් විතරයි මට තියෙන්නේ. මේ ටිකට හැබැයි ස්කන්ධ ටික ඉගෙනගන්න මාස දෙකමාරක අර කරතුරු දිහදුවාගේ සජිරුවන්ට මාස 6ක දවස් 6ක් අදින එක කරතරෝදිකුයි දවස් 6ක් එක කරතරෝදිකුයි හැදුවා වගේ මාස 3කට සතියක් අදින් තියාගෙන ස්කන්ධ ටික ඉවර කළා. හැබැයි අරම දිරි දවස් 6ක දිල පෙළුණා ටිකක් එහෙම වෙන්න පුළුවන්. තව දෙකරම නෙමෙයි. නමුත් පෙරලත් ඒ රෝදි වැඩගෙන යන්න පුළුවන් කරත් රජිරෝ විදුට ගියාන ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුයක් වෙන්න පුළුවන්. නමුත් එහෙනම් දැන් හිත ඉඳලා දුක නෙපා. අපි දන්නේ වඩින්න පුළුවන් ජීවිත අතරයි. ආය හොඳම ටික යන්නේ ජීවිතේ. ඒ කියන්නේ මේ ටික ඉගෙන ගන්න පුළුවන්.